එම සූපවේදිනියකු ශාන්තා මායදුන්නේ මහත්මිය සහ ඇගේ දියණියක හදිසියේ දිවියෙන් සමුගෙන දවසක් පිරීම නිමිත්තෙන් පළවෙනි ලිපියකි. ජීවිතය අප සිතූ සිතූ අයුරින් වෙනස් කරගත නොහැකිය. කෙනෙකුට මා මේ තාක්කල් ජීවත් වන්නේ යයි සිතුවාට එය බලාපොරොත්තුවක් මිස ලබා ගත හැකි දෙයක් නොවේ. අප ආමග අපට හිමිදින යා යුතුය. එය පසක් කරමින් අකලට ජීවිතේ හැර යන බොහෝ දෙනා අප අතර සිටිති. තව කලක් රටට මෙන්ම ලොවට වැඩදායි ලෙස ජීවත් වී යුතු පුද්ගලයන් පවා එසේ නොසිතන ලෙස ජීවිතයෙන් සමුගන්නා අවස්ථා කොතෙකුත් තිබේ. මීට දෙවසරකට පෙර එසේ අප අතරින් නොසිතූ ලෙස ජීවිතයෙන් සමුගත් සමූහයේ අතර අපේ දයාබර හිතවතියක සොයුරියකද වූවාය. එය අපේ රටට විශේෂයෙන් ගෘහණියට කාන්තාවට පෞල් ජීවිතය සාර්ථක කර ගැනීමට සූපවේදිනියක ලෙසට පමණක් නොව උපදේශකවරියක මෙන් උපදෙස් දුන්නාය. ඒ අතීත මතක අවදි කරමින් මීට දෙවසරකට පෙර හදිසියේ නොසිතූ ලෙසට අපෙන් සමුගත් ශාන්තා මායදුන්නේ නම් ශූප ශාස්ත්‍ර ශිල්පිනිය ගැන එම ශේෂ්ඨයේම ඊටම ජනප්‍රිය පුද්ගලයෙකුගෙන් ඇසීමට සිටුවෙමු. ඒ ගල්කිස්ස මා හෝටලේ සූප ශාස්ත්‍ර ගවේෂණ සහ ප්‍රවර්ධන අධ්‍යක්ෂ පබිලි සිල්වායි. එතුමා ශාන්තා මායදුන්නේ ගැන මෙසේ පැවසුවේය. ශාන්තාත් මාත් සූප ශාස්ත්‍රය සම්බන්ධව කටයුතු කළාට අපි දෙන්නා එම ශේෂ්ත්‍රයේ පැතිකඩ දෙකක නිරත වූ අයයි. මම හුඟක් වැඩ කරන්නේ හෝටල් ශේෂ්ත්‍රයට. එයා හෝටල් වලට නෙවෙයි වැඩ කළේ ගෘහණියට. එය වැඩමුළු වලින් කාන්තාවන් අතර අපේ රටේ ප්‍රධානම පෙළේ ගුරුවරියක්. ඒ හැර එයා ප්‍රායෝගිකව එවැනි දේවල් නිරතව සිටියේ නැහැ. ඒත් එයා විශේෂයෙන් ලාංකික කාන්තාවන්ට ඊටම හොඳ සේවයක් කළා. මමත් ශාන්තාත් හොඳටම හඳුනාගත්තේ සිරිගත පුවත්පතින් කළ රසමැදුර වැඩමුළුවේදී. ඒ 1990 ගණන් වලදී. ඊට පෙර ප්‍රචාරක කටයුතු වලදී හඳුනාගෙන තිබුණත් මට මෙම වැඩමුළුවට ආරාධනා කිරීමෙන් අපි අතර සුහදත්වයක් ගොඩනැගුණා. සැබවින්ම එයා අපේ රටට හොඳ සේවයක් කළා. මම හුඟක් සූපවේදී කටයුතු කරන්නේ දේශීය දේ මිශ්‍රවයි. ශාන්තා හුඟක් දේ කළේ දෙස් සිදෙස් ආහාර මිශ්‍ර කරමින්. ඒවා එයාට ආවේනිකයි. එයාගේ අරමුණ කාන්තාව විශේෂයෙන් ගෘහණිය ඉස්සර අපේ අම්මලා වගේ ගේ ඇතුලේ වැඩි කාලයක් කුස්සියට වේ කාලය ගත කිරීම අනවශ්‍යයි. කටට රසට පවුලට කෙටි කාලයෙන් කෑම ටික හදලා දෙන්න පුළුවන් කියන දෙය. ඒ ඇත්තටම පවුලට ඊටම වැදගත්. අද එදා වගේ කුස්සියේ කාලය ගත කරන්න කාන්තාවට වෙලාවක් නැහැ. රැකියාවක් නොකරන කාන්තාව පවා හුඟක් වෙලාවට කිසියම් හෝ ස්වයං රැකියාවක් කර පවුලේ ආර්ථිකයට යම් තරමින් දායක වෙනවා. එකම කෙනෙකුට රසට ගුණට කෙටි කාලෙන් අර පිරිමැස්මින් ගෙදර කෑම ටික හදාගන්න පුළුවන් නම් ඒ ඊටම වැදගත්. ඒ දේ ශාන්තා පුනපුනා අපේ කාන්තාවන්ට පැහැදිලි කළා. ශාන්තා අපේ කාන්තාවන්ට ප්‍රායෝගිකව නොවුනත් අර පිරිමැස්මටත් ආහාර වේල සකස් කර ගැනීමට හොඳ දැනුමක් ලබා දුන්නා. ඒ වගේම එයා කළ සෑම වැඩමුළුවකම ප්‍රධාන තේමාව වුණේ අර පිරිමැස්ම හා කෙටි කාලය යන්නයි. ඒ පවුලට ඊටම වැදගත්. සැබවින්ම ඇගේ වියව අපේ රටට විශේෂයෙන්ම කාන්තාවන්ට පාඩුවක්. එයා හිටියානම් අප දෙදෙනාට සම්බන්ධ වෙලා තවත් යමක් කරන්න තිබුණා. ඇය දෙස් විදෙස් ලැබූ සූපවේදී අපේ කාන්තාවන්ට පුරුදු කළා. විදෙස් රටවල කාන්තාවන් කෑම සකසන්න පැය ගණන් කාලය වැය කරන්නේ නැහැ. ඇය වැඩමුළු මගින් අපේ කාන්තාවන් හුරු කිරීමට උත්සාහ කළා. මෙහිදී අර පිරිමැස්ම කෙටි කාලයේ සම්බන්ධ කරමින් නිවසේ කෑම පිළියෙල කිරීමට ඇය දුන් උපදෙස් ඉතාමත් වැදගත්. අප දෙදෙනා එක්ව වැඩමුළු පවත්වලා නැහැ. ඒ වගේම එකම ස්ථානයක කෑම පිසීම කරලත් නැහැ. ඒත් එයාගේ ආරාධනාවලට මම සහභාගී වෙලා තියෙනවා. විශේෂයෙන් සිරිගත පුවත්පත කළ රසමැදුරෙන් එයාගේ උපදෙස් මා ආසා සිටියා. ඒ කාන්තාවන්ට ගෘහණියන්ට හොඳ පණිවිඩයක් බව මට හැම විටම තේරුණා. මා එය ඇයට පැවසුවා. සැබවින්ම ශාන්තා මායදුන්නේ ඊටම හොඳ නිහතමානී චරිතයක්. මම ඇය හැම විටම අගය කරනවා. අපේ රටේ සූපවේදී ජනප්‍රිය කිරීමට ශාන්තා හුඟක් දායක වුණා. අතීතයේ එහෙම තිබුණේ නැහැ. ගෙදර අම්මා ගෘහණියෙක් ලෙසට දරුවන්ට සැමියාට කෑම පිස දුන්නා. ඇය ඒ රටට කලාවක් ලෙසට ජනප්‍රිය කළා. ඒ ඊටම වැදගත්. අපි හෝටල් ශේෂ්ත්‍රය නිසා ඒ ගැන ඊතරම් නොසිතුවත් ශාන්තා සූපවේදී ශාස්ත්‍රයක් කලාවක් ලෙසට ඊටම සරලව ඉදිරිපත් කිරීමටගත් උත්සාහය රටට විශේෂයෙන්ම ගෘහණියන්ට කාන්තාවන්ට අමතක නොවන දෙයක්. ඒත් කෙනෙකුට ජීවිතයෙන් සමුගන්න දිනය ලඟ වුණොත් ඒ ගමන යන්නම වෙනවා. ඇය දියණිය සමගම ඒ ගමන යන්න ගියා. අපි ඔවුන්ට නිවන් සුව පතමින් ඇගේ සේවය සැමදා අගය කරමු. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතුම් වීඩියෝ නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.